වයි ස්කුල් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. මං අද කතා කරන්න යන්නේ ලෝ ෆැකල්ටි යන්නේ කොහොමද කියන එක ගැන. මම මගේ වීඩියෝස් වල කලින් කතා කරලා තියෙනවා ශ්‍රී ලංකා ලෝ කොලෙජ් එක ගැන සහ ලංකාවේදී නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මං අද හිතුවා ලංකාවේ තියෙන ලෝ ෆැකල්ටිස් ගැන කතා කරන්න ඕනේ කියලා. ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේදී ඔබට නීතිය හැදෑරීමේ හැකියාව තියෙනවා මේ විශ්වවිද්‍යාල තුනට ඇතුළත් වෙලා. මීට අමතරව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේත් නීති අධ්‍යනංශයක් තියෙනවා. ඒක ගැන මම පස්සේ කතා කරනවා. අද මම කතා කරන්න යන්නේ මේ කොළඹ විශ්වවිද්‍යාලයට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සහ යාපනය විශ්වවිද්‍යාලයේ තියෙන නීති පීඨයන්ට ඇතුළත් වීමේ හැකියාව කොහොමද උදා කරගන්නේ කියන එක ගැන. හරි. පළවෙනිම දේ තමයි අපි හැමෝම දන්න විදිහට මේ නීති පීඨයකට ඇතුළත් වෙන්න ඔයාලට උසස් පෙළ විභාගයේදී ටිකක් ලොකු ඉසඩ් අගයක් අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට සමහර දිස්ත්‍රික්ක වලින් 2.99ක පමණ ඉසඩ් අගයක්, ඒ වගේම තමයි සමහර දිස්ත්‍රික්ක වලින් 0.3 ඉක්ම වූ ඉසඩ් අගයක් ඔබට අවශ්‍ය වෙනවා නීති පීඨ සඳහා ඇතුළත් වෙන්න. ඉතින් ඒකෙදී ඔබට තේරෙනවා මේ නීති පීඨ සඳහා ඇතුළත් වෙන්න පුළුවන් ගොඩක් දක්ෂතා දක්වන දරුවන්ට කියන එක. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කරන පොතේ කොහොමද මේ ලෝ ෆැකල්ටියකට යන්න පුළුවන්, මොනවද ලෝ ෆැකල්ටියකට යන්න කරන්න ඕන සබ්ජෙක්ට්ස් කියලා දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා ආර්ට් කළත්, ඔයාලා කොමර්ස් කළත්, සයන්ස් කළත්, මැත්ස් කළත් ඔයාලට ලෝ ෆැකල්ටියකට යන්න පුළුවන් එයාලා ඉල්ලන ඒ සෙට් කෝ එක ඔයාලට තියෙනවා නම්. නමුත් ලංකාවේ සාම්ප්‍රදායිකව සහ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ආර්ට් කරලා හොඳම ඉසඩ් එකක් ගන්න ළමයි, ඒ කියන්නේ හොඳම ඉස්සරහ රෑන්ක් ගන්න ළමයි තමයි සාමාන්‍යයෙන් ලෝ ෆැකල්ටි වලට ඇප්ලයි කරන්නේ. එහෙම නැතුව අනිත් විෂය ධාරා මගින් උසස් පෙළ හදාරලා නීති පීඨයට ඉල්ලුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලංකාවේ ඉතාමත්ම අල්පයි. නමුත් මං ඔබට කිව යුතු ප්‍රධාන කාරණයක් තියෙනවා. ඒ තමයි නීති පීඨය සහ නීති වෘත්තිය කියලා කියන්නේ ලංකාවේ ඉතාම පිළිගත් වෘත්තියක්. ඉතින් ඔබට පුළුවන් නම්, ඔබට ඒ සඳහා අවශ්‍ය සෙඩ් අගය තියෙනවා නම්, ඔබ නීති පීඨයකට ඇතුළත් වීම කිසිම වෙලාවක ඔබට අපතේ යන කාරණයක් වෙන්නේ නම් නැහැ. ඉතින් ඔබට නීති පීඨයට ඇතුළත් වෙන්න ඕනේ නම් ඔබ කළ යුත්තේ උසස් පෙළ විභාගයෙන් ඉතාම හොඳ රෑන්ක් ලබා ගැනීම සහ ඉතාම හොඳ ඉසෙඩ් අගයක් ලබා ගැනීම. ඒ කියන්නේ ලොකු ඉසෙඩ් අගයක් ඔබට අවශ්‍ය වෙනවා නීති පීඨයට ඇතුළත් වීම සඳහා. මම කලින් සඳහන් කරා 2.9යි සහ 3.3 අතර අගයක් ඔබට අවශ්‍ය වෙනවා ඔබ නීති පීඨයට යන්න කැමති නම්. ඉතින් කරන්න තියෙන පළවෙනිම දේ තමයි ඔබට නීති පීඨයකට ඇතුළත් වීමට අවශ්‍යයි නම් ඔබ අනිවාර්යයෙන්ම උසස් පෙළ විභාගයේ ඉතා ඉහළින් සමත් විය යුතුයි. ඊට පස්සේ ඔබ මේ විශ්වවිද්‍යාල තුනෙන් එකක තියෙන නීති පීඨයකට ඇතුළත් වුණාම ඔබට පුළුවන් නීතිය හදාරන්න, එහෙම නැත්නම් LLB උපාධිය, එහෙම නැත්නම් නීතිවේදී උපාධිය අවුරුදු 4ක් පුරා හදාරලා නීතිවේදියෙක් වීමේ හැකියාව තියෙනවා. හැබැයි මතක තබා ගන්න, ඔබ තවමත් නීතිඥවරයෙක් හෝ වරියක් නෙමෙයි, ඔබ නීතිවේදියෙක් හෝ නීතිවේදිනියක් පමණයි. ඔබට නීතිඥවරයෙක් හෝ නීතිඥවරයෙක් වීමට අවශ්‍යයි නම් ඔබ නීතිවේදී උපාධිය හැදෑරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසාන වසරේ විභාගයට පෙනී ඉඳලා එයින් සමත් වෙලා තමයි ඔබට නීතිඥවරයෙක් වීමේ හැකියාව ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ අවුරුදු 4ක නීතිවේදී උපාධිය විශ්වවිද්‍යාලේ හදාරලා ඊට පස්සේ ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් පවත්වන අවසාන වසර විභාගයෙන් සමත් වෙලා මාස 6ක ආධුනික කාලයක් ගත කිරීමෙන් අනතුරුව ඔබට ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් වශයෙන් දිවුරුම් දීමේ හැකියාව උදා වෙනවා. ඉතින් මං ඔබට මතක් කළ යුතු දෙයක් තියෙනවා. ලංකාවේ රැකියා වෙළඳපොළ ගත්තහම සමහර උපාධීන් සඳහා ලංකාවේ රැකියා වෙළඳපොළ ඉතාම අල්පයි. නමුත් ඔබ හදාරන්නේ නීතිවේදී උපාධිය නම්
ඔබට නීතිීශ්ඥවරයෙක් වශයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාගේ සමත්වීමෙන් අනතුරුව කටයුතු කිරීමේ හැකියාව උදාවෙනවා. ඒ කියන්නේ ඔබට රැකියාවක් ඔබ ළඟට එනතුරු බලා සිටීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබ දැනටමත් රැකියාවට පිවිසි අවසාන්. ඔබට ඊට පස්සේ කාලයත් සමඟ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්, සමාගම් ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ ඔබට විශාල රැකියා අවස්ථා ගණනක් උදා වෙනවා. ඔබට කුමක් හෝ ආකාරයකින් මේ විදිහට රැකියාව නිරත වෙලා මුදල් ඉපයීමේ හැකියාව නම් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මම ඔබට කියන්නේ හැකිනම් නීති පීඨයකට ඇතුළත් වෙන්න, නීතිඥවරයෙක් වෙන්න, ඔබට හොඳ අනාගතයක් උදා කරගන්න පුළුවන්, හොඳ සාර්ථක ජීවිතයක් උදා කරගන්න පුළුවන් කියන එක. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තමයි මේකෙන් ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් ලැබුණා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.